දැන් මේක කේන්ද්‍රමත් මම මේක ගත්තේ එක්තරා හේතුවක් නිසා. පළවෙනි කම ඉස්සල මගේ කේන්ද්‍ර පිළිබඳව පෙන්වලා ඉන්න ඕන. අපි විශ්වවිද්‍යාලේ ඉඳලා 1974 පළවෙනි විට මම විශ්වවිද්‍යාලෙ ගියාම මේ ඒකේදී තියුණා විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඩයට මම හිතන්නේ අවුරුදු 20ක් වෙන එකේදී කොහොමද සම්වත්සරයක් තුනයි. ඒ සම්වත්සරයේදී අන්තිම අවුරුද්දේ හිටපු ළමයෙක්ගේ මුල් වීමෙන් ඒගොල්ලෝ හැදුවා මේ කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් හැදුවා මේ කේන්ද්‍රය හදන්න. වෙලාවයි දවසයි දුන්නම කේන්ද්‍රය හදන්න. ඒ කාලේ කම්පියුටර් තියුනේ ලංකාවටම 3යි. කටුබැද්ද කැම්පස් එකටවත් කටුබැද්ද විශ්වවිද්‍යාලයටවත් තියුන්නේ නැහැ. ඒ කාලේ කටුබැද්ද විශ්වවිද්‍යාලයද කැම්පස් එකක්ද මට හරියට මතක නැහැ. මං හිතන්නේ විශ්වවිද්‍යාලයක් තමයි. මේ ඉතින් තියුනේ එකක් තියුණා පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ, ඊට පස්සේ එකක් තියුණා පෙරදෙනි විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඩේ, අනිත් එක තිබුණා ස්ටේට් ඉංජිනේරින් කෝපරේෂන් එකේ. ඔච්චර තමයි තියුනේ. IBM මට මතක නැහැ IBM මොකක් හරි 360 හැරි මොකක් හරි තා. ඉතින් ඔකට ලොකු උනන්දුවක් තිබුණා. ඉතින් විශ්වවිද්‍යාලේ යම් ගාණක් අය කරලා මිනිසුන්ට කේන්ද්‍ර හදලා දුන්නා. ඉතින් ඔකට කේන්ද්‍ර පැත්තෙන් සහයෝගය දුන්නේ අපේ බැච් එකේ කොල්ලෙක් කිව්වා මාරනේ. මේ ඉතින් එච්චර තමයි. ඒක ඒකෙන් පස්සේ ඉතින් මට අමතක වෙලා ගියා. නමුත් පස්සේ කාලෙක මම වැඩ කරනකොට පත්‍රේ දැන්වීමක් තිබුණා. මේම ඒ කාලේ ටිකක් කම්පියුටර් ටිකක් ප්‍රචලිත වෙලා තිබුණා. පත්‍රේ දැන්වීමක් තිබුණා කම්පියුටර් එකකින් කේන්ද්‍ර මැච් කරන එකක් හදන්න ඕන කියලා. මේ මගුතුලාවකට ඒගොල්ලන්ගේ බිස්නස් එක තියුනේ මේ ඔය කපු කම තමයි. නමුත් ඒක ඊට වඩා ප්‍රත්‍යාලිත විදිහට පත්‍රේ දැන්වීම දාලා ඒගොල්ලෝ කරන ඕනේ නෝකේකට හරිය. ඉතින් මම ඒකට කෝල් එකක් දාන්න බෑ ගිහිල්ලා බැලුවා. ඒක ටෙලිෆෝන් දුන්නේ නැහැ කියලා. ඉතින් ගිහිල්ලා බලලා කතා වුණා. හැමපාර කතා වෙලා මටත් මේක කරන්න ආසාවක් තිබුණා. ඉතින් ගාන පොරොන්දු වෙලා වැඩි පටන් ගත්තා. නමුත් ඉතින් හිතපු තරම් ලේසි වුණේ නැහැ. ටිකක් කොහොම සංකීර්ණයි. ඕකේ. ඒක මට ඉවර කරන්නත් බැරි වුණා. මම හැබැයි සල්ලි වලින් කොටසක් ගත්තා. මොකද මම කොටසක් විතරක් කරලා බාර දුන්න නිසා. පොරොන්දම් බලන එක ඉතින් බොහොම සිම්පල්. මම ඉස්සර වෙලා කියන්නම් මගේ කේන්ද්‍ර බැලීමේ පිළිබඳ නක්ෂත්‍රයේ පිළිබඳ ප්‍රධාන වශයෙන් මේකේ දෙකක් තියෙනවා. ඒක සුඟ දෙනෙක් පටලව ගන්නවා. ඇස්ට්‍රොලොජි කියලා කියන ඔය කේන්ද්‍ර බලනේ වරෝ මේවා. ඇස්ට්‍රොනොමි කියලා කියන ග්‍රහ තාරකාව පිළිබඳ විද්‍යාව. ඉතින් මම ওই දෙපැත්තම පොඩ පොඩ ඉගෙනගෙන තිනවා. ඉතින් මේකේ සම්බන්ධය මොකක්ද කියලා කියයි සෞඛ්‍යයට. මම hina වුණාට ඒක බොහොම කනගාටු දායක කාරණයක්. මම ඒක අගහගෙන කියන්නම්. ඉතින් ඒක ගැන ඒක කියන්න ඇත්තටම මේ පසුබිම කියන්නත් ඕන. ඕකේ. ඉතින් ප්‍රධාන වශයෙන් කේන්ද්‍ර ක්‍රම දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඇස්ට්‍රොනොමි නෙවෙයි. ඇස්ට්‍රොනොමි කියන එක විද්‍යාවක්. ඇස්ට්‍රොලොජි කියන එක what you call black magic. ඉතින් ඔකේ ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් ලංකාවේ තියෙන ක්‍රමයට සහ ඉන්දියාවේ තියෙන ක්‍රමයට අපි කියනවා ජියෝසෙන්ට්‍රික් කියලා. ඊට පස්සේ හුඟක් බටහිර රටවලත් ඔකේ අන්තිමට තියෙනවා. ඒ තරම් ලොකුවට ගණන් ගන්න තිබුණාට ඒකට කියනවා හීලියෝසෙන්ට්‍රික් කියලා. හීලියෝ කියන්නේ ඉර. ඒ කියන්නේ ඒගොල්ලෝ විශ්වාස කරනවා ඉර වටේ පෘථිවිය කරකවනවා කියලා. අපි ඉතින් හොඳට දන්න මිනිස්සුනේ. අපි විශ්වාස කරන්නේ ඉන්දියාවයි අපි මේ පෘථිවිය වටේ ඉර කරකවනවා කියලා. ඉතින් ඔගොල්ලෝ කොහොමද කරකවන්නේ කියන කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් කමක් නැහැ. ඔක කොයි පැත්තට බැලුවත්. ඉතින් අපි එහෙම තමයි ගණන් හදලා බලන්නේ. ඉතින් ඕකේ තියෙන ග්‍රහය මදි නිසා තව අමතර ග්‍රහය දෙන්නෙක් දාලා තිනෝ මේ රාහු කේතු කියලා. ඉතින් මම ඕක කරේ බොහොම ඉස්සර කාලේ දැන් නම් මතකත් නැහැ. ඉතින් අපේ ලග්නය ප්‍රධාන වශයෙන් තීරණය වෙන්නේ අපි ඉපදෙනකොට පෘථුයෙන් නගින රාශිය අනුව. රාශිය කියන්නේ රැට මේ හද නැති වෙලාවක අහල පහල ලයිට් නැති තැනක. ඒ කියන්නේ සාමාන්‍ය නගරපද ඕක බලන්න බෑ. බොහොම පළාතක ලයිට් නැති අඳුරු පළාතකට ගියොත් බලන්න පුළුවන්. උඩ බැලුවහම එක එක තරු රටා තියෙනවා. ඒ තරු රටා අනුව ඉස්සරම කාලේ මිනිස්සු මනක් කල්පිත චිත්‍ර මවාගත්තා. සාමාන්‍ය ටිකක් නගරපද උනත් බලන්න පුළුවන් එකක් තමයි ඔය මහවලසා. එහෙම නැත්නම් ඔරයන් කියන එක. මම මේ මතකයෙන් කියන්නේ මේ ඔරයන් කියන එක බැලුවහම ඒක නිකන් කොන් හතරේ තරු හතරක් තියෙනවා. ඊට පස්සේ මැද්දේ ඔරයන් කියන්නේ ඒක මං කියන්නේ දඩයක්කාරයා කියන එක. මැද්දේ බෙල්ට් එකක් වගේ තියෙනවා. ඒ කියන්නේ ඉනට බැඳලා ඊට පස්සේ බෙල්ට් එකේ තරු තුනක් තියෙනවා. සමහර හුඟ දෙනෙක් ඕක දැකලා ඇති. ඒක දැක්කට හරියට අඳුරගත්තෙ නැති වුණාට. අනිත් එක තව එකක් තමයි මේ ගෝනුසා. ඒකත් ඊට තා පැහැදිලිව බලන්න පුළුවන් සෑහෙන හොඳ මේකක හොඳ ක්ලියර් අහසක් තියෙනකොට. ඉතින් ඕවා මොකක් විශාද පටන් ගත්තේ කියලා හිතුවත් කල්පනා කරොත් ඉතින් ඉස්සරම කාලේ මිනිස්සු තවලම් වලින් අර කාන්තාර මැද්දේ ගියා. ඉතින් මම හිතන්නේ ඉන්දියාවෙත් ඕක වෙලා තියෙනවා. මේ
ඇෆිකාන් රටවලක් වෙලා තියෙනවා. ඉන්දියාවෙත් ඕවා ගැන එක්තරා විස්තර තියෙනවා සමහර පොත්වල. බුද්ධාගමේවත් නෙවෙයි, අර මං විතර කියන පොතක් තියෙනවා ජී.බී. සේනානායකගේ වරදත්ත කියලා. අන්නේ වරදත්ත කියන පොතේ තියෙනවා ඔය ගැල් යන ඒවයි ඒවයි කතාව. ඒගොල්ලෝ පාර හොයාගන්න ඒගොල්ලෝ ඒක අවශ්‍ය නිසා ඒගොල්ලෝ උඩ බලලා ඒක විතරයි පේන්නේ. රැයට කරුවලේ දවට යන්නත් බෑ, මොකද දවට රස්න වැටිනේ. ඉතින් රැයට උඩ බලලා මේවා සටහන් කරගත්තා. මේතන මේක තියෙනවා. ඉතින් ටිකක් දවස් සටහන් කරනකොට පේනවා මේවා එකතන තියෙන්නේ නැහැ. ඉතින් අද මේක සටහන් කරගෙන තව මාසෙක යන්න බැලුවම ඒක තියෙන ප්‍රශ්නියෝචින් තව අතරමං වෙනවා. ඉතින් ඒක නිසා පස්සේ මේගොල්ලෝ මේවා ලේඛන ගත කරලා කොහොම ලේඛන ගත කරලාද කියලා කියන්න දන්නේ නැහැ. මං හිතන්නේ ඔය ලියන කලාව පටන් ගන්න ඉස්සර උනත් මේවා කරා වෙන්නේ නැති. ඉතින් කොහොම හරි ඒක එස්ටැබ්ලිෂ් කරගත්තා. මෙන්න මෙහෙම මේම තරු තියෙනවා. ඊට පස්සේ තරු සහ ග්‍රහලෝක වෙන් කරගන්න ඒගොල්ලෝ ක්‍රමයක් හදාගත්තා. මොකද තරු සහ ග්‍රහලෝක වල වෙනස අහසට බැලුවාම තරු රටාව හැමදාටම එකමයි තියෙන්නේ. නමුත් ග්‍රහලෝක ඒ තරු රටාව අතරින් වෙනස් වෙනවා. නමුත් මේ වෙනස් වෙන එක එක්තරා බෙල්ට් එකක් කරා වෙනස් වෙන එක්තරා පටියක් වගේ හරහා. ඒ පටිය තමයි ඔය ග්‍රහලෝක අපි කියන මේෂ කුෂබ අරව මේවා ඒවා ඒ රටා ටික තියෙන්නේ. ඊට අමතරයි තව එකක් තියෙනවා. ඒක ඒක නක්ෂත්‍රයක සම්බන්ධයක් නැහැ. නමුත් ඒකට කියනවා මිල්කි වේ කියලා. ශීරපතේ එහෙම නැත්නම් සිංහලෙ. ඉතින් ඒ මිල්කි වේ එක දැකලා නැත්නම් එක දවසක් හරි අඳුරු පළාතකට ගිහිල්ලා ලයිට් නැති පාරේ ලයිට් නැති පළාතකට ගිහිල්ලා බලන්න. ඒක ඇත්තම ජීවිතේ ලොකු දෙයක්. අපි නම් පුංචි කාලේ දැකලා තියෙනවා. ඉතින් මගේ වයසේ අය නම් කවුරුත් දැකලා ඇති. ඒක දැකලා මම දන්නේ නැහැ ඒක කියන්න. ඒක ඉතින් ඒක ගැන ඉන්ට්‍රස්ට් එකක් තියෙනත් ඕනේ. ඉතින් ඔක උඩ තියෙනවා, උඩ තරු ටිකක් තියෙනවා. ඕක මොකද්ද? ඕක තරු ටිකක් තියෙනවා. ඕක දැනගන්න කියලා ඉතර ඇති. මිල්කි වේ කියන්නේ ඇත්තම අපි ඉන්න ගැලැක්සි එකේ අනිත් පැත්ත. අපි ඉන්නේ ගැලැක්සි එකක. ගැලැක්සි එක කියන්නේ නිකන් ආපයක් වගේ එකක් තියෙනවා. පරි නැත්නම් රොටියක් කියමුකෝ. ආපයකට වඩා රොටියකට එක්ක සමාන නැති එකක් තියෙනවා. ඒකේ අපි ඉන්නේ එක්තරා පොඩ්ඩක් හරි මැද්දෙ නෙමෙයි, පොඩ්ඩක් පැත්තකට වෙන්න. එතකොට අපිට රෑට බැලුවම මේ අනිත් පැත්තේ තියෙන රොටිය අනිත් පැත්ත පේනවා. ඒකට කියනවා මේ මිල්කි වේ කියලා. ඒක බැලුවම හරි ලස්සනට තරු වලින් එළිය වැටලා තියෙනවා පේනවා. ඕකේ. ඉතින් ඕකයි ඒකේ කතාව. ඕකේ. ඉතින් අපි කේන්දරයට යමුකෝ. ඉතින් කේන්දරේ ඉස්සර කාලේ තිබුණේ අර පරණ ඔරලෝසු ඉලෙක්ට්‍රොනික ඒවා නෙමෙයි, අර බිත්ති ඔරලෝසු. දැන් මේ මල්ලක බිත්ති ඔරලෝසුලා තියෙනවා ඒ වගේ. නමුත් ඒක ඉලෙක්ට්‍රොනික. ඉතින් ඒ ඔරලෝසු වල මට මතක ඇති කාලෙත් හුඟක් පස්සේ තමයි අපේ ඉඳට රේඩියෝ එකක් ගෙනාවේ. ඒ රේඩියෝ එකක් ගෙනාවු කාලෙත් බැලුවොත් සතියකට විනාඩි 5ක් විතර වෙලාව වෙනස් වෙනවා. වැරදි රේඩියෝ එකෙන් අහලා තමයි වෙලාව තියෙන්නේ. නමුත් මම ඉපදෙනකොට රේඩියෝ එකක් තියුනේ අපේ ගෙදර. අල්ලපු ගෙදර තියුනේත් නෑ. මම ඉපදුනේ 55. මගේ බර්ත්ඩේ එකක් තියෙනවා මේ මාසේ. බර්ත්ඩේ කාඩ් එක වනිපයි මට. මේ ඉතින් මගේ උපන් වෙලාව කොච්චර ඇකියුරේට්ලි කොච්චර නිලවද්දව සටහන් කරාද කියන එක හරියටම කියන්න බෑ. ඉතින් මොකද අපේ ගෙදර ඔරලෝසුව තියුනේ. ඒක ඉතින් අපි ඒකට හරියට වෙලාව දාගන්න නම් ඉතින් ගිහිල්ලා එල්පිටි කියන නගරයක් තියෙනවා, දන්නව ඇති අහලා ඇති. මේ ඒකට ගිහිල්ලා වෙලාව කතාගෙන ඉන්න ඕන. වෙන ගමේ කොහෙවත් තැනක් නැහැ. ඉතින් එහෙම නැතුව හරියට වෙලාව දැනගන්න. ඉතින් රේඩියෝ එකේ වෙලාව කියනවා නම් ඔන්න ඒ වෙලාවට දාගන්න. ඒක අරන් එන්න තව ගැජට් එකක් ඕන. ඉතින් තාත්තලට තියුණා මේ ෂාක්කු විදාට ඔරලෝසු. එහෙම තියුණා නම් එහෙම ඒවා තියුණා නම් ඉස්සරම කාලේ. ඉතින් ඒකත් ඒකේ නිර්වන්දතාවය අරින්ම තමයි උනට. ඉතින් එල්පිටිට ගිහිල්ලා එකක් එනකොට ඉච්චර ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් මම මේක කිව්වේ ඉතින් අපේ තියෙන කේන්දරවල නිර්වන්දතාවයේ එහෙම තමයි. ඉතින් ඕක විනාඩියක් පැන්නොත් නැත්තම් සමහර තප්පරයක් පැන්නොත් ඔය ඈප පංචාංග ලීටරෙන් බලලා මේව හදන්නේ. අපි යන්නේ වෙන ලග්නකට. නමුත් අපේ ඇත්ත ලග්නේ වෙන එකක් වෙන්න පුළුවන්. මොකද අපි ඉපදුනේ 5:45ට. නමුත් ඔරලෝසු තියෙන 5:46. ඉතින් ඒක නිසා 5:46ට අදාළ ලග්නෙට මාව දානවා. ඉතින් ඊට පස්සේ ඒ ලග්නෙත් ආයි තව 12කට බෙදනවා. ඔය සේරම බලලා තමයි ඉතින් බලාපොරොත්තු කියන්නේ. මගේ කේන්දරේ හදලා තියෙන්නේ අපේ මාමා වෙන කෙනෙක්. ඒ ආදී ප්‍රචලිතයි ප්‍රසිද්ධයි. නමුත් මම පස්සේ අර කම්පියුටර් ප්‍රොජෙක්ට් එක කරන්න ගිහිල්ලා මමත් මේවා හොයලා බැලුවාම ඒකේ තියෙන විදිහ වැරදි. මගේ බ්‍රහස්පති ග්‍රහය උච්ච වෙලා තියෙනෝනේ උනාට. එහෙම නෙමෙයි ඒක දාලා තින්නේ. ඉතින් මාම එහෙම හැදුවේ මොකක් හරි හේතුවක් නිසාද නැද්ද කින්ද මන්ද කියලා මම දන්නේ නැහැ සමහරක් වෙලාවට. කොහොම හරි ඉතින් අනිත් එක තමයි මම මේක සාරාංශයක් වශයෙන් කියනවා. සාරාංශයක් කියන්න ගොඩක් අමාරුයි. අනිත් එක තමයි අපි ස්වභාව ධර්මයේ දිහා බැලුවහම මොනම දෙයක්වත් ඒ වගේ නිකන් අර ලයිට් ස්විච් එකක් දැම්ම වගේ වෙනස් වෙන්නේ නැහැ. හැමදේම ඉර පායන්නේ ටික 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 මලක් පිපෙන්නේ ටික 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 ටික. ඊට පස්සේ වැස්සක් වහිනක උනත් එක සැරේට නිකන් ගඟක් වගේ එක සැරේට ගලන්නේ නැහෙනේ. ඒක ටික 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 වැහැලා යම්කිසි වෙලාවක් යනවා. ඉතින් අර වගේ මම කිව්වා වගේ එහෙම වෙනසක් වෙනවා කියලා හිතන්න හරි අමාරුයි. එහෙම හිතන්න පුළුවන් සංසිද්ධියක් ලෝකේ කොහෙවත් නැහැ. ඒ කියන්නේ මෙහෙම දැන් මම අපිට මම මේෂලක් නේ. මම මේෂලක් නේ ඉඳලා මීන ලග්නේ වෙන්න පුළුවන්. අර ඔරලෝසු වෙලා පොඩ්ඩක් හැම යා වුණා නම් එතකොට ඉතින් මගේ ලග්න පලාපල සම්පූර්ණයෙන් වෙනස් සේරම. ඉතින් එහෙම සංසිද්ධියක් නැහැ කොහෙවත්. ඉතින් ඕකේ. ඉතින් ඕකේ මම
එදා කේන්ද්‍ර විශ්වාස කරෙක් නෑ අද කේන්ද්‍ර විශ්වාස කරෙක් නෑ එදා ඉතින් මම ඒ ප්‍රොජෙක්ට් එක කරේ හරි කරන්න පටන් ගත්තේ සල්ලි ටිකක් හම්බ කරලා ඉතින් ලංකාවේ ඉන්නකොට කොහොමද තියෙන්නේ ටිකක් බොහොම අමාරු බජට් එක බැලන්ස් කරගන්න ඒ වගේම ඉතින් අන් ටික මට ඉන්ට්‍රස්ට් එකක් තිබුණා මට ඒ කාලේ ඉඳලම කම්පියුටර් ගැන ඉන්ට්‍රස්ට් එකක් තිබුණා අර පළවෙනි අවුරුද්ද ඊට පස්සේ අපිට අන්තිම අවුරුද්දේ අපිට පාවිච්චි කරන්න දුන්නා කම්පියුටර්ස් ඒවා ඉතින් කම්පියුටර්ස් කියලා නෑ ඒක කම්පියුටර් එකේ තියෙන ඉතින් ඒකට අපි ප්‍රෝග්‍රෑම් එක හතර දාලා පස්සෙන් දාන්න ඕන උත්තර බලන්න මේක අර ගියාද කියලා බලන්න ඒ වගේ කාලයක් තිබුණා ඉතින් ඒකේ ඒකේ ඉන්නවා අර දේවාලේ ඉන්න වගේ කපු දේවාලේ ඉන්න කපු වගේ මෑන් කෙනෙක් ඉන්නවා මිනිහා තමයි ඒක කරන්නේ ඉතින් අපි ඉතින් මිනිහට වැදලා තමයි එන්න ඕන අපේ ප්‍රෝග්‍රෑම් එක දාගන්න ඕන නම් නැත්තම් ආ ඒක හෙට අද දාන්න බැරිුණා හෙට තමයි දාන්නේ එහෙම තමයි වැඩ ඉතින් මේ ඕකේ මම මේක කියන්න පටන් ගත්තේ ඕකේ ප්‍රධාන වශයෙන් එක හේතුවක් නිසා ඕකේ ඒක කියමුකෝ ඒක බොහොම කනගාටු හේතුවක් අපේ අක්ක කෙනෙකුට කෙනෙක් කියලා ඉතා තදට කේන්ද්‍රය විශ්වාස කරනවා අපේ පවුලේ තවත් ඉන්නවා අය වගේ ඉතා තදට කේන්ද්‍රය විශ්වාස කරන අය ඉතින් සමහරු ඉතින් බොහොම හොඳට ඉගෙන ගත්ත මිනිස්සු නමුත් ඒගොල්ලන්ගේ අර කේන්ද්‍ර විශ්වාසයේ මුල් බැහැගෙන තියෙනවා ඉතා තදට මං කියවිටි අපිත් එක ඉංජිනේරින් කරපු කොල්ලෙක් කියලා කියලා මේ මිනිහ දැන් වැඩි කිව්වොත් කවුද කියලා දන්නවද ඒක කමක් නැහැ ඉතින් මේ සිටි වල මං හිතන්නේ හයිවේ එකේ ඉංජිනේර කෙනෙක් වෙලා හිටියා කාලෙකින් නම් කතා කරන්න හම්බුනේ මේ ඉතින් එහෙම අයගේ ඒ මතය හරි අමාරුයි වෙන මොනම එකකින්වත් මේවා කරන්න. ඉතින් අපේ අක්කා ඉතා තදට කේන්ද්‍ර විශ්වාස කරන හැම එකටම. ඉතින් අකට පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා තියුණා පොඩක් නිකන් තුවාලයක් වගේ එක්තරා තැනක තිබිලා. ඉතින් මේකට අපි නම් කරන්නේ බෙහෙත් ගන්න යනවනේ. මෙයා බෙහෙත් ගන්න ගියේ නැහැ. ගිහිල්ලා මෙයාට සැක හිතෙන්නේ නැති මේක ටිකක් අප්සෙට් වැඩක් කියලා. මෙයා ගිහිල්ලා කේන්ද්‍ර කාර්යය බැලුවා. ඉතින් කේන්ද්‍ර කාර්යය කේන්ද්‍රය බලලා කියලා තියෙනවා නෝනට අවුරුදු 85 ආයුෂ තියෙනවා. මේක වෙනකොටම හිතන්නේ අවුරුදු 75ක් විතර ඇති අක්කගේ වයස. බය වෙන්න දෙයක් නැහැ. කිසි අපලයක් නැහැ. 85 වෙනකන් 85 තමයි පොඩි අපලයක් තියෙනවා. ඒ වුණාට ඒකත් ඉච්චර ගණන් ගන්න දෙයක් නැති කියලා එයා කිව්වා ආ මෙන්න මේ 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 එක මේ මේ පූජාව ටික කරලා කරමු අපි මං දෙන්නම් අරව මේවා කියලා ඒකෙනුත් ගාණක් කඩාගෙන පූජාවක් කරන්න කියලා හරි මේ කරලා ඔය කෝව දැන් ඉතින් අර කේන්දරේ බලන්න තමයි ඉච්චර ගාණක් ගන්න බෑනේ ඒකයි තත්ත්වේ ඉතින් අක්කා මේවත් කරලා අරවත් කරලා ඒ වුණාට දොස්තර කෙනෙකුට පෙන්වන්න ගියේ නෑ නමුත් එහෙම පෙන්වන්න යනකොට හුඟක් අසාධ්‍ය තත්ත්වයට පත් වෙලා ඉතින් ඒ ප්‍රශ්නේ ඉතින් බ්‍රෙස්ට් කැන්සර් ඉතින් අපේ පවුලේ කව කාටවත් එහෙම කැන්සර් තිබිලා ඉතිහාසයේ තිබිලා නැහැ. ඉතින් කනගාටු ලෙස ඉතින් මටත් ගොඩාක් උදව් කරපු අක්ක කෙනෙක් කියන්නේ අත වශයෙන්ම කියනවා නම් ඒ අක්ක නැත්තම් මම මෙතන ඉන්නේ නැහැ. මට මොකද මම ඉතින් දැන් ඉතින් මට තව අවුරුදු 10ක් ජීවත් වෙන්න කියලා කියන්න බෑ. මේ දේවැඩිය ආවයි අරවයි මේවයි ෂේර්මත් එක්ක මම ජීවත් වෙන්න බලනවා මම දන්න තරමින්. මේ මම සාත්‍ර කුරුකම් කරන්නේ නැහැ. මේ නමුත් ඉතින් ප්‍රධාන වශයෙන් මම කියන්න තියෙන්නේ කැන්සර් වගේ එකක් නම් හරි මොනම ලෙඩක් හරි සාත්‍ර හන්න එපා. හරි වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා ඒකට ප්‍රතිකාර ගන්න. නමුත් වෛද්‍යවරයෙක් ළඟට යනකොට කල්පනා කරන්න මෙයා මේකේ සල්ලි ගැනීමට උත්සාහ කරනවද? එහෙම නැත්නම් මෙයා මගේ හිත හොද වෙනුවෙන් කරනවද? ඉතින් ඒක නිසා මට හිතෙනවා සමහරක් වෙලාවට ආන්බේ හොස්පිටල් වලට යන එක අමාරු වුණත් එහෙම තැනකට ගිහිල්ලා අදහසක් ගන්න එක ඉතා වටිනවා කියලා. මොකද සමහරක් වෙලාවට ප්‍රයිවට් හොස්පිටල් වල මම කිව්වනේ මගේ වයිෆ් මුල වයිෆ් ડોක්ටර් කෙනෙක් කියලා. ඉතින් එයා ගිහිල්ලා මේ පළවෙනි යට අර දුර තැන් වල යන්නේ නැතුව අපි ඉතින් කොළඹම ඉන්න ඕන නිසා මේ නවලෝකේ වැඩ කරා. නවලෝකේ පටන් ගත්තම කාලේ නවලෝකේ වැඩ කරා. ඉතින් එක සැරයක් මොකද ලෙඩකට බැලුවාම ඉතින් ඉච්චර අප්සෙට් කරන්නේ නැහැ. පාර පැනඩෝල් එකක් විතරක් දීලා තිනවා. ඉතින් ඒ පාර පැනඩෝල් එකට මම හිතන්නේ සත් ගන්න කේ කාලේ රුපියල් නෙමෙයි දාලා බිල දැම්මම ඒක ඊට ඉහළින් ඉන්න කවුරු හරි මැනේජර් හරි කවුරු හරි කියලා තිනවා. ආ එහෙම කරන්න එපා. ඔකට ටිකක් මොකක් හරි අමුතු නමක් දාලා ඒ ලෙඩා දන්නේ නැහැ නේ මොකද්ද බිව්වේ කියලා. අමුතු නමක් දාලා අඩු ගන්න රුපියල් 1000කවත් බිලක් දාන්න නැත්නම් ඒගොල්ලෝ හිතයි අපි මේ හරියට බෙහෙත් දෙන්නේ නැහැ රෝද මේවද කියලා මේ පැරඩෝල් එක රුපියල් දුන්න කියලා. අන්න ඒක තමයි ඒවයි ඇටිටියුඩ් එක. ඉතින් මම කියන්න දන්නේ නැහැ එහෙම නැතුව මේ ඉතා හොඳට ලෙඩ්ඩු ගැන කල්පනා කරලා කරන තැන තියනවාද කියලා කියන්න මම දන්නේ නැහැ. ඉතින් ඒක තමයි හැම තැනම තත්ත්වය මෙහෙත් එහෙමයි. ඕස්ට්‍රේලියාවෙත් එහෙම තමයි තත්ත්වය. ඉතින් ඒක නිසා ඉතින් අනිත් එක තමයි කියන්න අපි ඉංග්‍රීසියෙන් කියනවා සෙකන්ඩ් ඔපිනියන් එකක් ගන්න තමන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉතින් ඕක කරන්න සල්ලි ඕන. නමුත් අර එක දොස්තර කෙනෙක් මතම නැතුව තව කෙනෙක් ළඟට ගිහිල්ලා මොකද කියන්නේ කියලා බලන්න
ඒගොලන්ගේ අදහස. නමුත් දොස්තරලට එක්තරාන්දමක කෝඩ් ඔෆ් කන්ඩක්ට් ඒ කියන්නේ චාර්ය ආධාරම පද්ධතියක් තියෙනවා. ඒක ඒගොල්ලෝ පිළිපැදිය යුතුයි. නමුත් මම දන්නේ නැහැ ලංකාවේ එහෙම එකක් වෙලා එහෙම ඒකෙන් පිටට වැඩ කරලා ඒකට එයාව සස්පෙන්ඩ් කරපු අවස්ථා තියෙනවද කියලා ලංකාවේ ඉන්න අය දන්නවා ඇති. ඉතින් බොහොම ස්තුතියි මේක බැලුවට. ඉතින් මම කියන ප්‍රධානම දේ තමයි ඉතින් කේන්ද්‍ර රෝමේව විශ්වාස කරන්න එපා. ලෙඩක් රෝගයක් තියෙනවා නම් ඒව විශ්වාස කරන්න එපා. ඒ වගේම සිංහල වෙදකමත් ඒ වගේම තමයි. ඉතින් සිංහල වෙදකම හරියට කිව්වට මෙයා කිව්වට හරියට කිව්වට මේක හොඳ වුණා කියලා එහෙම ඒව විශ්වාස කරන්න එපා. ඒවා ඔප්පු කරන්න පුළුවන්, සයන්ටිෆිකලි ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි නැත්තම්. ඉතින් එක එකයි මට කමෙන්ට් දානවා. මම දැක්කර මම එක අර ඡන්ද විමසීමක් කරා. මේ කවුද ජනතිපති කියලා නෙවෙයි, ඡන්ද විමසීමක් කරා මොකද්ද හොඳම බෙහෙත කියලා. ඒකේ 100%ක් තිබුණා ඒගොල්ලෝ සිංහල බෙහෙත් කරනවා කියලා. ඉතින් ඒක ටිකක් කනගාටුවට කාරණයක්. මම දන්නේ නැහැ එහෙම තියනවාද කියලා. මමත් ඉතින් සමහර කුණු බඩු જાති තියෙනවා, යම් බලපෑමක් තියෙනවා. නමුත් ඒ එකකවත් බලපෑමක් නැහැ සමහර වෙලාවට. ඔය හොඳම බලපෑම තියෙන එක තමයි කුළුහාල්. මම බලපු ඒවයි. ඊළඟට කරවිල. නමුත් ඒවයි එකකවත් බලපෑම මෙට්‍රෝමින් පෙට්ටක් තරම් නැහැ. ඒවයි මම කරපු වීඩියෝ ඇති මේ කොච්චරද කුළුහාල් වල බලපෑම, කොච්චරද කරවිල වල බලපෑම කියලා. ඉතින් මම හිතනවා යම් දෙයක් ඉගෙන ගන්න වෙන්න ඇති මේ වීඩියෝ එකෙන්. බොහොම ස්තුතියි මේක බැලුවට. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මේකට ලයික් එකක් දාන්න. Thank you very much.